දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවැකිය නරඹන අසන ඔබ දන්නවා අදලියන්නේ දෙසිය තිස් පස් වැනි ටෙලිවැකිය කියලා. අපේ ටෙලිවැකිය ඔස්සේ අපේක්ෂා කරන්නේ පුර වැසියන් සකස්කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම තොරතුරු සහ. හාර්ික බුද්ධිය බෙදා ගැනීම. දැන් මීට පෙර ටෙලිවකයෙන් අප පෙන්වා දුන්නේ අදවන විට අපට ඇත්තේ නාමික පුරවැසි භාවයක් කියලා විතරයිනේ ද නාමික පුරවැසි භාවයක්. පුරවැසි භාවය තුළ ඇති සමාන අයිතිවාසිකම් සහ ව වගකීම් අපෙන් උදුරගෙන ඇති බව. උදුරාගැනීමට සූදානම් වන බව තයි මීට පෙර ටෙලිවැකියේ තේමාව වනේ. තැන් බලන්න පොරවැසියන්ට ලෝකේම පිළිගත් ප්‍රධානතම අයිතියක් තමයි චන්ද බලේ. දැන් අද චන්ද බලේ ලබාගැනීම සඳහා මහපපාරය සටන් කරන තැනකට රට වැටිලා අවසන්නේ නේද ලෝකයේ පුරාසිටින ශ්‍රී ලාංකකින් පවා ලංකාවේ අපට ඡන්දයේ දීපියව් ඒක උතුරගන්ට එපා කියලා කෑගහන තැනට අද රට පත්වෙලා තියෙන්න්නේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ සරෝජන චන්ද අයිතියෙන්. දැන් අද රටක්ම මහපාරේ චන්ද අයිතිය ඉල්ලලා සටන් කරනවා. ඇත්තටම ඒ කියන්නේ මේ අප ගෙවමින් ඉන්නේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්. අර්ධ පුරවැසි භාවයක් තමයි අද අපට ඇත්තේ. ඇත්තම කිවෝත් අද ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලල, අපේ රටේ පුරවැසියන් යාචකින්ගේ ගානට පත්වෙලා. තේරණ සිංහලෙන් කියනවා නම් මේ ඇත්තේ. යාචක ප්‍රජාතන්ත්‍රවාදී කාලයක්. ඇත්තටම අපේ පුරවැසි භාවේසේම ප්‍රජාතන්ත්‍රවාදයක්ත් යාචක තැනට පත් කරලා තියෙන්නේ කෞුද පත්කරමින් ඉන්න කවුද ඇත්තටම වෙන කෞුරුත්නමේ අපිම තමයි. අපි අපේ පුරවැසි සමාන අයිතිවාසිකම්, එක එක පාට පක්ෂවලට පවරලා බලාගෙන ඉන්නවා. නිහඬව ඉන්නවනේද. අංක එක තමයි පුරවැසි අප සවිඤ්ඥානකවිය යුතුයි. ඒ සවිඤ්ඥානක බවේදී කොලපාට රතුපාට කහපාට නිල්පාට දම්පාට තොප්පි ගලවන්නම ඕනේ. දැන් මේ දවස්වල ආයත් ඇහෙන්න පටගරන්තියන දේශපාලන ස්ලෝගන්ටික විතරක් අරම්ඹලන්න කොනේද පෝලිම් නැති කළේ මමයි. අයම එකෙකේ නාය අරන් දෙෙන්න්නේ මමයි. හොඳම ජාත්‍යන්තර සබධතා ඇත්තේ අපේ නායකයටටයි. යාට ඇමරිකාවත් ආදරී ඔන්න ආයෙත් තුංවේල කන්ට ලැබෙනවා, පෝලිම්වල මැරණු යුගේ අවසන්? ඉතිහාසේ පළමු වතාවට හාාල්සේරු විස්සක් හල්සේරු නිෙමේ කිලෝ හොඳේ කිලෝ විස්ක් දෙෙන්ටයන්නේ අපේ නායකයි එකැනි ල් දුන්පියා බද්දුන්පියාගෙන් පස්සේ හොඳේ ගෝට වගේ නෙවෙයි ගෝට හමුදා නිලදහරරිියකුනත් බයේ පැනලගියා! එකට අපේ ලොක්ක කොහොමද. ආ හමුදාව දාල කුල්ලු පොළු දාල නේද කරුන්දුපොළල දීලා අපේ ලොක්ක හමුදාව දාලා නෙලන නෙලල්ල කොහොමද නේද? කඳුළු ගෑස්වල මොන ප්‍රමිතින්ද ඇ උද්ඝෝෂණවලට නිලන්ටම ඕනේ. දැංඉතින් තවට්ටික දවසකින් සංචාර්කයෝ හෝගාල එන්ට පටන්ගන්නවා. ඇත්තටම ආර්ථිකේ දැන් ශක්තිමත්වෙලා ඩොලරය යටකරමින් අද රුපියල නැගිටිනවා. එය අපේ ලොක්කගේ දූර දර්ශී තීරණ නිසයි. තනිමිනිහෙක්්ගි තීරණ හොදේ දැන් මෙයාදී කතා කියන අතේශය හිතේශිවන්ත. ඔය තොප්පි දාගත්ත අර්ධ පුරවැසියන් වැඩිම ඉන්න කොහද දන්නවාවද පාර්ලිමේන්තුවේ මේ පාලකින්ම තමයි මාහරුවන් මාරුවට රටක් කලේ හොඳද. රට කලේනෙ මේි රට කෑවේඒ නිසා අංක එක අප පුරවැසියන් ලෙස මෙන්න මේ දැනුවත් කිරීමේ සැබෑ සටනාරම්භ කළියතුයි පුරොවසියන් තේරුම් ගතයුතු වැදගත්ම කාරණාව තමයි මේ රට ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑාවක විතර මහා ණයකන්දක තියෙන්නේ හර්ද නිදහස ලැබිලාවරුදු හැත්ත පහයි අදත් ලැබෙන්නේ නාය හොඳේ නාය ඒ නෑවලින් තමයි මේ කන්න දෙන්න හදන්නේ ඒ නයවලින් තමයි ඉදිරයේදී අපිට කණ්ඩ දෙන ගමන් ඒ උන්දලා හොරා කන්නේෙත් ඒ උන්දලගේ සුක විහරණය සඳහාවෙන් කරගන්නේෙ හොඳේ අපට කන්ටදල උන් හොරා කණ සල්ලිවලටත් නිකැන නයවලින් හරිද අපට නැති උන්ට ඇති අයිතිවාසිකමුත් හොඳට බුක්තිවිණින්ට පටන්ගන්න නොහරිනේ ඉළඟට අප මතක තාගත්තය යුත්තේ මේ යාචක ප්‍රජාත්‍රවාදේ නැතා හිගන්න ප්‍රජාතන්ත්‍රවාදේ ඉල්ලල සටන් කරලා ගන්ට ඕන ප්‍රජාතන්ත්‍රවාදේ හර්ද චන්දය අර ඉල්ලල මහමඟට ඇන්ටවුණු මේ ප්‍රජාතන්ත්‍රවාදේ ඒ යාචක බව වෙනස් කළී තුයි කියලා. ඒ සඳහා ඒ කාධිපති විධායක වෙනස් කලී තුමයි. එක්දහස් නමසිය හත්තාටේ JR කියපු. ගැහනියකු පිරමියෙකු බවට පත්කිරීමට විතරයි මට බැරි කියන මේ කාධිපති විදහය කැනිසයි අපට මේ යාචක ප්‍රජාතන්ත්‍රවාදී, බවට තනි මිනිසෙකු ඉස්රහ පිට පත්වෙන්ට සිද්ධ වෙලාතියෙන්නේ. කද මේ අපේ රටේ විදහැක ජනාධිපති ඇත්ති ඇමරිකානු ජනාධිපති ප්‍රංශ ජනාධිපතිරත් ඉහලීන් ගිය බලයක්. කොටිින්ම රටක උත්තරීතර අයිතින් දෙකක්ම තනි මිනිහෙකුට පැවරූ ආණ්ඩු ක්‍රමයයක්. පාර්ලිේන්තු හෙවත් වස්ථාදායයිකත් නේද උත්තරීතරවිය යුතු ගරු අධිකරණයටත් ඉහලින් සිින මෙවිදාායක ජනාධිපති බලය ඉවත් කළ යුතුවමතිබෙනවා ඒ සඳහා මේ විවස්ථාව ජනතාවාදී විවස්ථාවක් දක්වා වෙනස් කිරීමේ පුරවැසි වි්‍යවෘර්ත සටන ආරම්භ කළ යුතුයි එහලා විදාාහයක ඒ ආධිපති බලතලවලට ආසකරන පක්ෂ ඇත්නම් අන්න ඒ ප. පක්ෂ ප්‍රතික්ෂේප කරන පුරවැසි දැනුවත් භාවේ සඳහා සටන් කළ යුතුයි केලා අද ටෙලිවැැකිය අවසන් කරනවා.